යාළුවනේ අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔබ පාසල් ජීවිතයේදී කැඩිට් නිලධාරියෙක් වශයෙන් බැඳීමේදී හෝ රාජ්‍ය ආයතනයකට බැඳීමේදී විශේෂ යෝග්‍යතා පරීක්ෂණයක් අද කාලෙදී සිදු කරනවා මේ ලංකාවේ පුරා ඉතාමත් වේගෙන් ඒ ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා ඔයාලට මම අද හඳුන්වා දෙන්න යන්නේ අන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට නියම ආකාරයෙන් පෙනී සිටීමට හැකිවන පරිදි ඔබට යෝග්‍යතා පරීක්ෂණය පාස් වීමට අවශ්‍ය නම් ඔබ මෙන්න මේ මම කරන ප්‍රධානතම ව්‍යායාම දෙක අනිවාර්යයෙන්ම කර යුතුම තමයි ඒ වගේම කියන්න තියෙන්නේ එම ව්‍යායාම දෙක නිවැරදිව කරොත් තමයි ඔබ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය නිවැරදි ලෙසම සමත්න්නේ නැත්නම් ඔබට නැවත වරක් එය පුහුණු වීම කර කර දිගටම පුහුණු වීම කර කර නැවත ඔබට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පිළි සිටීමට හැකියාව ලැබෙනවා අන්න ඒ කාලේදී ඔබට සමහරලාට ඔබගේ රැකියාව අහිමි වීමටද ඉඩ කඩ තියෙන ප්‍රවණතාවය උඩාම වැඩි අපි එහෙනම් යමු අපේ වීඩියෝ එකට ශිරප් එක ඒ කියන්නේ ඇබ්ඩොමිනල් එක්සයිස් කරන එකක් තමයි මුලින්ම තියෙන්නේ අපි යමු ඒක කරන ඉවරදීව ආකාරය මුලින්ම මෙන්න මේ විදියට කකුල් දෙක නමාගෙන හොඳට බලාගන්න මෙන්න මේ ඇන්ගල් එකකට කකුල් දෙක නමලා තියාගන්න ඕන ඒත් එක්කම අපිට පුළුවන් අත් දෙක මෙන්න මේ විදියට ක්‍රොස් කරලා තියාගන්න ඒවා තියෙනවා අත් දෙක ෂෝල්ඩර් දෙකේ තියාගන්න ඒවා තියෙනවා මේවට කියනවා ක්‍රොස් බෙන් මේවට කියනවා ආම් අප්පඩ් බෙන් කියන ගොඩාක් එක්සයිස් වල මේ දෙක තමයි අනිවාර්යයෙන්ම නිර්ත වෙන්නේ ගොඩක් අය තියෙනවා මේකේ ආම් එක හෙඩ් ප්‍රෙස් කියලා ඉගෙන අත් දෙක උඩ තියාගෙන ඉන්නලා උඩට එන ක්‍රම ඒ වගේ ඒවා තියෙනවා මම ඔයාලට පහසු විදියටම කරන ආකාරය කියලා දෙන්න මේ සයිස් එකේදී අත් දෙක මේ විදියට තියා ගන්න ඕන කකුල් දෙක පොළොවට ෂීට් කරලා තියා ගන්න ඕන මතක තියා ගන්න මම උඩට එනකොට මේ කකුල් දෙක මේ විදියට උඩට ඉස්සෙන්න බෑ කකුල් දෙක මෙහෙම රිලීස් වෙලා මෙහෙම ඉස්සරහට යන්න බෑ කකුල් දෙකම යන අවස්ථාව තියෙනවා ඒව වෙන්න බෑ කකුල් දෙක මේ විදියට තියා ගත්තනම් මේ විදියටම තමයි දැන් මේකෙදි වෙන්නේ මගේ අපර් බොඩි එක ඒ කියන්නේ හින කොටසෙරි ඉහළ කොටස විතරයි උඩට එන්නේ ඔන්න රයිට් බලා ගන්න මම නිවැරදිව එක්සයිස් එක කරන ආකාරය මතක තියාගන්න කකුල් දෙක මෙන්න මේ අංශ කාණුවේ ඇන්ගල් එකකට අනිවාර්යයෙන්ම පිළිලා තිබිය යුතුම තමයි රයිට් ඔන්න මම එක්සයිස් එක දැන් කරගෙන යනවා රයිට් 1 මෙන්න මෙච්චර උඩට ආවා අත් දෙක මේ විදිහට තියාගත්තා මේකෙදි පුළුවා අත් දෙක දැම්ම ෂෝල්ඩර් දෙකේ තියාගෙන හිටින දැන් උඩට ඇවිල්ලා මේ විදිහට එන්නේ පැහැදිලි නේද ඔයාලට අත් දෙක හෙඩ් ඩෙස් පොසිෂන් කිව්වනම් මෙන්න මේ විදිහට මේ සෑම් මේකෙදී අනිවාර්යයෙන්ම මේක හෝ එක්කෝ මේක නැත්නම් මේක තමයි ඔයාලට ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් දුරට මේකත් වෙනවා මේකත් වෙනවා. හරි. ඊළඟ අත් දෙක මෙතනින් ගනලා තියාගත්තා. නැවත එහෙම ඩවුන් ගියා. මේ විදිහට. මොන මම එක්සයිස් එක දැන් කරගෙන යනවා. මේ නිවැරදිව කරන ආකාරය. රයිට්. දැන් මේකෙදි මම ආම් අප්පඩ්. මෙන්න මේ ව්‍යායාමයේ ගොඩක් එක්සෑම් වලදී අනිවාර්යයෙන්ම ඔයාලට संपूर्ण මේම හිප් එකෙන් ජර්ක් එක කරන් උඩට එන්න බෑ. මෙහෙම හිප් එකෙන් මේ ඕවා එන්න බෑ. ඒව එස්එම් එකේදී අනිවාර්යයෙන්ම පේල් වෙන එක ක්‍රමයක්. තවත් ක්‍රම තියෙනවා. මෙන්න මේව. පේල් වෙන එක ක්‍රමයක්. උඩට එන ගමන් අත් දෙක ගැලවෙනවා මෙතනින්. මෙහෙම අල්ලන් ඉන්න අත් දෙක මෙතනින් ගැලවෙනවා. ඒවා කවුන් කරන්නේ නැහැ අනිවාර්යයෙන් මේ විදිහට උඩට ආවොත් ඔයාලා පේල් කරනවා. අනිත් එක හාප් ගන්නවා මෙහෙම මෙච්චර. ඒවා කවුන් කරන්නේ නැහැ. එස්එම් එකේදී පේල් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්නේ අනේ වගේ. එතෙ මුඩටනකොට කකුල මෙහෙම උඩට ඉස්සෙනවා. උඩට බලන්න කකුල උඩට ඉස්සෙනවා. ඒක කවුන්ට් කරන්නේ නැහැ. රයිට්. නැවතත් බලා ගන්න මේ විදිහට කරන ආකාරය. 1 2 3 ඉතින් යනුනේ ඔයාලට කරන්න තියෙන්නේ ඇත්තටම අනේ වගේ චූටිම චූටි සරල දෙයක්. මේකේ දෙවෙනි ව්‍යායාම වශයෙන් කරන පුෂප් එකනේ එස්එස් එක කරන්නේ අපි මෙන්න මේ
මෙතන තියෙනවා ට්‍රයි ෂේප් එක මෙතන බයි ෂේප් එක තියෙනවා මෙන්න මේ බයි ෂේප් එක නිලොක් කරන සයිස් එක තමයි පුෂප් එක කියන්නේ නමුත් අපි යෝග්‍යතා පරීක්ෂණයේදී පුෂප් එක සම්බන්ධව කොහෙලා බලන්නේ ඔයාට තමන්ගේ ශාරීරික ශක්තිය ශක්තිය සම්පූර්ණ ශක්තිය අධිකට ගැනීමේ හැකියාව තිබේද කියන පරීක්ෂණයට තමයි අපි ඔන්නෝක යොමු කරන්නේ right අපි යමු දැන් පුෂප් එක නිවැරදිව ආකාරයෙන් කරන විදිය බලන්න चेस्ट දැන් මගේ බොඩි එක පොළවට පැරල්ලා තමයි තියෙන්නේ. හොඳට බලා ගන්න බොඩි එක පොළවට පැරල්ලා තියෙන්නේ. බලන්න මම දැන් ඉස්සරහා බලාගෙන ඉන්නවනේ. මේක තමයි නීවරේදීව පොසිෂන් එක. මේ පොසිෂන් එකට යන්න කලින් මෙන්න මේ පොසිෂන් එක පෙන්නිය යුතුයි අනිවාර්යයෙන්. ඊළාට size එක දැන් ඔන්න ඔයාලට කියන කරගෙන යන්න කියලා. Down up down up down up down up right ඔන්න මම නිවැරදිව කරගෙන ගියා මේකෙදි බලාගන්න මම පස්ස කකුල් බිම තිබ්බේ නෑ මගේ chest එක බිම තිබ්බේ නෑ මම ඔන්න නිවැරදිව තමයි මේක දැන් කරගෙන ගියේ right මම මෙතනින් එහාට පෙන්නනවා ඔයාලා විසින් කරන වැරදි ඉරියව් ඔයාලා විසින් කරන වැරදි ඉරියව් ටිකක් ඔන්න මම පෙන්නනවා මෙන්න මේවා ඔයාලා මේ විදියට කරොත් ඔයාලා අනිවාර්යෙන් exam එක fail වෙනවා මෙන්න මේ වගේ දේවල් මෙහෙම උඩට එන්න බෑ මේවා කරන්න බෑ එතකොට කටිය හාප් ගාගෙන යනවා මෙහෙම ඒවා මේකේ කවුල් කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔයාලා පෙළ වෙනවා හාප් එකේ මෙන්න මේකම එකක් ගන්නවා හාප් මේවා කවුම් කරන්නේ නැහැ ඊළඟ ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා වයිඩා පුෂප් එක ශරීරයේ මෙන්න මේ මැද්දේ ගොඩක් පළල් කරලා මෙන්න මේ විදිහට ගන්නවා ඒවා කවුම් කරන්නේ නැහැ ඉස්සෙල් මේකෙදි ඊළඟ ගොඩක් අය ආයි ගහන ලිප් එකක් තමයි මෙන්න මේක. මෙහෙම ගහනවා මෙහෙම උඩට එනවා. මෙහෙම උඩට එනවා. ඒව කරන්නේ නැහැ. අර මෙහෙම ගහනවා. ඒව කවුම් කරන්නේ නැහැ. අන්න ඒ වගේ ව්‍යායාම් කිරීමේදී මෙහෙම පුෂප් එක කරනකොට ඔයාලට අන්න ඒ වගේ සයිසාව ඒ වගේ දේවල් කරොත් වැරදි ඉරියව් කරොත් ඔයාලා මේ එස්එම් එකෙන් අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. ඉතින් ඔයාලට එකපාරම යම් කිසි ඉන්ටර්වයුව එකකට ගෙදරින් නම් එනවා සමහර අය ගොඩක් දුර බහැරවල ප්‍රදේශ වෙන්න පුළුවන් එකපාරේ එක දවසෙන් ආවා ඉන්ටර්වයුව එක ලස්සන්ට ඉන්ටර්වයුව එකට රෙඩි වුණා එස්එම් එක නිවැරදිව ආකාරයෙන් කරගෙන ගියොත් මම මේ කියපු දේවල් දෙපාරක් තුන් පාරක් හරි බලලා ගෙදරින් නම් කරලා ආවොත් ඔයාලට මේකේ පාස් වෙන්නේ හැකියාව සම්භිදාවය 100%ක්ම වැඩි මම නැවතත් පෙන්නනවාට නිවැරදිව ආකාරයෙන් දැන් එක්සයිස් එක වේගෙන් කරගෙන යන ආකාරය මොකද ඔයාලට හම්බ වෙන්නේ එක විනාඩියක හෝ විනාඩි දෙකක කාලයක් පමණයි මේ එක එක්සයිස් එකක් කරන්න. හරි. බලා ගන්න මොන මං කරගෙන යන ආකාරය. වේගෙන්. 1 2 3 4 5 6 7 8 9 10 1 2 මෙහෙම කර ඕන තරම් ගහන්න පුළුවන්. බලන්න. හරි. සාමාන්‍ය ඔයාලට හම්බෙන්නේ විනාඩියක හෝ විනාඩි දෙක කාලයකදී ඔයාලට මේ සයිස් එක සමහරලාට ඒ සෑම් වලදී අනුව 20ක් 25ක් 30ක් හෝ වෙන්න පුළුවන්. ඉතින් මේක වේගෙන් කරන්නත් ඕන. නැත්නම් ඔයාලට පේල් වෙන තමයි වෙන්නේ. රයිට්. අපි එනනම් ගිහින් එන්න. ඔයාලා මම හිතන්නේ මේකෙන් අලුත් අත්දැකීමක් ගන්නදී මේ වීඩියෝ එක නරඹන්න. ටිකක් වෙලා බලන්න. ඒත් එකම දෙපාර තුන් පාර බලලා ඔයාලා බලා ගන්න මේක නිවැරදිව කරන ආකාරය කරොත් ඇත්තටම ඔයාලගේ ශරීරයට වෙන ශරීරය ලස්සන වෙන ආකාරය ඔයාලටම බලාගැනීමේ හැකියාවක් තියෙනවා මේ නිවැරදිව පුෂප් එකත් නිවැරදිව මං කරපු සිට්අප් එකත් ගැහුවොත් සිට්අප් එක ගැහුවොත් තමන්ගේ ඇබ්ඩොමිනල් ටික ලස්සනට හැදෙනවා ඒත් එකම ආම්ස් කර ඒ සයිස් කරපු ඒ වගේට ඔයාලට බයිෂේප් එකත් ට්‍රයිෂේප් එකත් මේ මසල් දෙක ලස්සනට ඉරොප් වෙනවා රයිට් අපි එහෙනම් ගිහින් එන්න